ආයිබෝවන් ගිය සතිය ඔගලන්ට මතක ඇති මම ටොලිෆෝ ෆොටෝ වීඩියෝ ෆිල් ලයිට් එකක් ඔගලන්ට අන්බොක්ස් කරලා පෙන්නනවා. ඉතින් ඕගොල්ලෝ එක බැලුවේ නැත්නම් ඉහළ දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. අදත් මම ඕගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ ප්‍රොෆෙෂනල් වර්ගයේ ලයිට් එකක්. ඇත්තටම මේක ඇවිල්ලා යෝග්නෝ YN300 AR Pro LED වීඩියෝ ලයිට් එකක්. ඉතින් අපි දැන් බලමු ඒක කොහොමද කියලා. ඔව් මට දැන් හම්බෙලා තියෙන පැක් එක. ඉතින් මම දැන් මේක ඕපන් කරගන්නම්. ඕගලන්ට පේනවා බබල් රැප් වලින් නොතල හොඳින් ආවරණය කරලා මේක එවලා තියෙනවා. ඉතින් මම මේක ඕපන් කරපුවාම ඕගලන්ට දිස් වෙනවා පෙට්ටිය. මේකේ උඩින්ම ගහලා තියෙනවා යෝග්නෝ ඩිජිටල්, පහලින් ගහලා තියෙනවා YN300 AR නමින් Pro LED වීඩියෝ ලයිට් කියලා පල්ලෙහැන් ගහලා තියෙනවා. වටේ බැලුවොත් මේක ඇත්තටම යෝග්නෝ ඩිජිටල්. ඒ වගේම මේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා මේක කෙල්වින් නගයන් මොනවද කියලා. වැඩි විස්තරයක් ඔයගලන්ට දක්නට ලැබෙන්නේ නැහැ මේකේ. ඉතින් මම දැන් මේක ඕපන් කරගන්නම්. ඔයගලන්ට පේනවා දැන් මේක මේ ආකාරයට ඔයගලන්ට ඕපන් කරපුවාම උඩින්ම තියෙනවා මැනුවල් ටික සහ QR කෝඩ් එකක්, ඒ වගේම ලේබල් එකක්. ඔයගලන්ට දැන් දිස් වෙනවා මේකේ වෙබ්සයිට් එක සහ යෝග්නෝ ඩිජිටල් නමින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට QR කෝඩ් තුනක් ඔයගලන්ට දිස් වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට user manual එක දක්නට ලැබෙනවා. මේකේ පින්තූරයක් සමගින් ඒගොල්ලෝ එවලා තියෙනවා. ඉතින් මේකේ ඇත්තටම කොහොමද මේ ලයිට් එක භාවිතා කරන්නේ, ඒ වගේම මේක සකසා ගන්න විදි සියලුම දේවල් ටික අන්තර්ගත කරලා තියෙනවා. මේකේ නම් කරලා තියෙනවා ඔයගලන්ට දිස් වෙන ඇති. මේකේ ඩිජිටල් සීරියස් අනෙකුත් දේවල් නම් කරලා තියෙනවා. ඒ වගේම මේක සවි කරගන්න ආකාරය, ස්ටෑන්ඩ් එකට සවි කරගන්න ආකාරය සහ ට්‍රයිපොඩ් එකට සවි කරගන්න ආකාරය, ඒ වගේම මේක කොහොමද පාවිච්චි කරන්න කියලාත් මේකේ පොඩි විස්තරයක් සඳහන් කරලා තියෙනවා සහ අනෙකුත් විස්තරත් මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක බලලා පොඩ්ඩක් අවබෝධයක් අරගෙන මේක පාවිච්චි කරපුවාම ඉතා පහසුවක් වෙයි ඔයගොල්ලන්ට. ඉතින් මම ලයිට් එක මුලින්ම පැත්තකින් තියලා මේක ඇතුලේ මොනවද ලැබිලා තියෙන්නේ. එතකොට මේකේ ස්ටෑන්ඩ් එකක් දීලා තියෙනවා, පවුච් එකක් දීලා තියෙනවා මේ ආකාරයට ලයිට් එක හැම හැගෙන යන්න. ඒ වගේම හැන්ඩල් එකක් දීලා තියෙනවා. ඉතින් මේ ටික තමයි ඔයගොල්ලන්ට යෝග්නෝ ඩිජිටල් ලයිට් එකෙන් හැම්බෙන්නේ. ඉතින් දැන් හැන්ඩල් එක සහ ස්ටෑන්ඩ් එක ඔයගොල්ලන්ට දිස් වෙනවා. මම ස්ටෑන්ඩ් එක අරන් එළියට කරගෙන මේක සවි කරගන්නම්. ඇත්තටම මේකෙත් තියෙන්නේ ෆ්ලෑෂර් එක තියෙන ස්ටෑන්ඩ් එකක් ආකාරයට භාවිතන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ පවර් බටන් එක සහ ඩයල් බටන් එක ඔයගොල්ලන්ට දිස් වෙනවා. ඒ වගේම ඩිජිටල් තිරය ඔකේ පාටාංග එහා මෙහා කරද්දී දිස් වෙනවා. ඊළඟට බැටරි බටන් එක, ඊළඟට සෙට් බටන් එක, ඊළඟට ෆයින් කෝස් බටන් එක ඔයගොල්ලන්ට දිස් වෙනවා. අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කෙල්වින් නගය මාරු කරගන්න බටන් එක දැක ගන්නට පුළුවන් වෙනවා. මේ ඩයල් එක ඔයගොල්ලන්ට කරෝ කළා එහා මෙහා සීරු මාරු කරගත්ත හැකි. ඊළඟට පවර් එක්ස්ටර්නල් පවර් එකක් ගහ ගන්න ඕන නම් ඔයගොල්ලන්ට ඒක දිස් වෙනවා. ඒ වගේම බැටරි එක දාන තැන තියෙනවා. ඒ වගේම මෙතෙන්ට තමයි ඔයගොල්ලන්ගේ හැන්ඩල් එක හෝ ස්ටෑන්ඩ් එක සවි කරගන්න මවුන්ට් එක තියෙන්නේ. මේ හැන්ඩල් එකේ තමයි මවුන්ට් එක සවි කරලා එවලා තියෙන්නේ. ඒ වගේම වටේම වාත කවුල් තියෙනවා. ඒ වගේම උඩ සුදු පාට තිරයකින් යුක්ත වෙනවා. ඒක ගලවීමට බෑ. ඉතින් අපි බලමු මේක දැන් සවි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම හැන්ඩල් එකේදී තියෙන මවුන්ට් එක අරගෙන ඉවරලා මේක සවි කරගන්න ඕන මේ තියෙන දැති දෙක ඇතුළට දාලා ඉවරලා මේක සවි කරගන්න තියෙන්නේ. ඉතාල ලේසියෙන් මේක කරන්න පුළුවන්. ඉතින් ඒක ඉදිරියට සහ පහළට පසුපසට නමන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ආලෝකයේ අවශ්‍ය පරිදි. ඒක හරවලා මේ ඇනේ තද කරපුවාම ඔයගලන්ට ඒ ආකාරයට මේක තබා ගන්නට පුළුවන්. ඉතින් හැන්ඩල් එක තබලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ඔයගලන්ට ස්ටෑන්ඩ් එකේ භාවිතා කරන්න ඕන නම් මේ හැන්ඩල් එකෙන් ගලවලා ඉවර වෙලා ඒක සවි කරගන්න තියෙන්නේ ස්ටෑන්ඩ් එකට. නැත්නම් ඔයගලන්ට කෙලින්ම කැමරාවට වුවත් මේකේ හොට් ෂූ මවුන්ට් එක සවි කරගන්නට පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමති ආකාරයට මේක භාවිතා කරන්න පුළුවන්. මේ ආකාරයට තද කරලා ඉවර වෙලා ඔගලන්ට තියෙන දෙපැත්තටම දාන්න පුළුවන්. තද කරලා ඉවරලා මේක තද කරපුවා මේක සවි වෙලා තියෙනවා. ඊට පස්සේ කලින් විදිහටම මේ ඇනේ දාලා ඉවර වෙලා තද කරලා ඔගලන්ට කැමති ආනතියකට තියගලා ඉවර වෙලා ඔගලන්ගේ වැඩේට භාවිතා කරන්න පුළුවන්. ලයිට් එක පොඩ්ඩක් බරයි, ඉදිරියට
නැමුණොත් පොඩ්ඩක් වැටෙනට බලනවා. ඉතින් ඔය ටික තමයි ඔයගලන්ට දිස්වෙන්නේ. ඉතින් අපි කොහොමද බලමු මේක ලයිට් එක අඩු වැඩි කරගන්න කියලා. ඉතින් ඔයගලන්ට මතක ඇති NPF 970 බැටරියක් මම අන්බොක්ස් කරලා ඔයගලන්ට පෙන්නනවා. ඒක මේකට සවි කරගත්ත හැකි. ඉතින් ඒක භාවිතා කරලා ඔයගලන්ට මේ ආකාරයට සවි කර ඔයගලන්ට පවර් බටන් එක ඔන් කරපුවාම ඔයගලන්ට 01 ආකාරයෙන් පේනවා. දැන් ඔයගලන්ට එළිය දිස්සෙනවායි කියලා මම හිතනවා. දැන් මම ලයිට් අඩු කරලා පෙන්වන්න. එතකොට ඔයගලන්ට පේනවා දැන් මේකේ සාමාන්‍ය එළියක් තියෙනවා. මේක අපට අඩු වැඩි කරගන්න පුළුවන්. මම ෆුල් ලයිට් ඔක්කොම අයින් කරලා ඉවරලා දැන් මම මේක ටිකෙන් ටික වැඩි කරලා පෙන්වන්න කොයි වගේද කියලා. දැන් ඔයගලන්ට පිටිපස්ස පේනවා ඇති ටික 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 එළිය වැඩි වෙමින් ඔයගලන්ට දීප්තිය වැඩි වෙනවා පේනවා. ඉතින් මේ ආකාරයට වැඩි කරලා 99 දක්වා මේක වැඩි කරගත්ත හැකි. මේකේ ඇත්තටම හොඳ එළියක් තියෙනවා. ඇත්තටම දැන් ඔයගලන්ට පේනවා ඇති ඉතා හොඳින් හොඳ දීප්තිය තියෙනවා. ඔයගලන්ගේ YouTube වීඩියෝ කරන්නට හෝ ඡායාරූපකරණයට මේක හොඳින් භාවිතා කරන්නට පුළුවන්. දැන් මම ටිකක් එළිය අඩු කරපුවාම ඔයගලන්ට ලයිට් ටිකක් දක්නට ලැබෙනවා. ඉතින් මේකේ ඔයගලන්ට විවිධ සෙටිංස් කීපයක් තියෙනවා. මේකේ බැටරි බටන් එකෙන් බැටරි වල අගය බලා ගන්නට පුළුවන්. ඒ වගේම ෆයින් ෆ්‍රෝස් බටන් එකෙන් ඔයගලන්ට ඔයගලන්ගේ ලයිට් එක හදා ගන්න පුළුවන්. ඒ වගේම කෙල්වින් අගය මාරු කර ඔයගලන්ට අවශ්‍ය පරිදි ඔයගලන් කෙල්වින් අගය වෙනස් කර ගන්න පුළුවන්. වයිට් බැලන්ස් වලදී මේක භාවිතා කරනවා. ඒ වගේම සෙට් බටන් එකෙන් ඔයගලන්ට අවශ්‍ය පරිදි හදාගත් එක සෙට් කර ගන්න පුළුවන් මෙමරි එකට. බැටරි බටන් එකෙන් අගය බැටරි වල චාර්ජ් වෙලා තියෙන ප්‍රමාණය පෙන්නුම් කරනවා. ඇත්තටම ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 0 ඉඳලා 90 දක්වා ප්‍රතිශතය, 0 දී ප්‍රතිශතය 0යි, ඒ වගේම 90 දී ප්‍රතිශතය 9 වශයෙන් 0 සිට 9 දක්වා පෙන්නනවා. ඒ වගේම සෙට් බටන් එකේදීත් ඔයගලන්ට සෙට් කරලා ඔයගලන්ට මෙමරිය දා ගන්න පුළුවන් මම කලින් කිව්වා ආකාරයටම. ඒ ෆයින් ෆ්‍රෝස් බටන් එකේනුත් ඔයගලන්ට ලයිට් එක අඩු වැඩි කරලා ඔයගලන්ට අවශ්‍ය පරිදි ලයිට් එක සාදා ගන්නට පුළුවන්. ඉතින් අද මම ඔයගලන්ට අන්බොක්ස් කරලා පෙන්නුවා යෝග්නෝ ඩිජිටල් වර්ගයේ ලයිට් එකක්. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් මත දමන්න. ඒ වගේම මේ ලයිට් එක ගැන තවදුරටත් ඔයගලන්ට දැනගන්න ඕන නම් පහල කමෙන්ට් වල දාන්න. එතකොට මම ඔයගලන්ට වීඩියෝ එකක් කින් ඒක ඉදිරිපත් කරන්නම්. ඉතින් අද මම ඔයගලන්ට ගෙන ආපු යෝග්නෝ ඩිජිටල් LED ලයිට් එක සහ ටොලිෆෝ වර්ගයේ ලයිට් එකක් ගිය සතියේ ඔයගලන්ට අන්බොක්ස් කරලා පෙන්නුවා. ඒ දෙකෙන් තමයි මම ගොඩක්ම වීඩියෝස් මේ අවුරුද්දේදී ඔයගලන්ට ඉදිරිපත් කරේ. ඉතින් ඔගලන් තවත් අලුත්ම වීඩියෝ එකකින් ලබන සතියේ හමු වෙන තුරු ඔගලන්ට සුබ සතියක්.